ඉදිරි ජනාධීපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද පෙරවරුවේ එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමදා සමහන් සැමදා සුවෙන්. මේ රටේ ග්‍රාමීය ජනතාවගේ හද ගැහෙන රාවේ අඳුරන පක්ෂයක් මේ රටේ තියෙනවා නම් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. ඉතින් මේ පක්ෂය වටා ජනතාව ඒ බැඳුණු බැඳීම අදටත් එලෙසම තියෙනවා. ඒ කියන්නේ අපිට කිසිම සැකයක් නැහැ. නිසි වෙලාවේදී අපි අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන ජනාධිපතිවරයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. හුඟක් අය අපි බොහොම පල්ලෙහ මට්ටමේ ඉන්නේ පෙන්නන්න හදන විපක්ෂ. ඒ වුණාට මැතිවරණය පටන් ගත්තාම උගලන්ට බලා ගන්න පුළුවන් වෙයි මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. චීන කොමියුනිස්ට් පක්ෂයට පස්සේ ඊටාම මහ පොළවේ සංවිධානගත පක්ෂය විදිහට අපේ පක්ෂය සංවිධාන ජාලය තියෙනවා. ඉතින් ඒ නිසා අපේ පක්ෂය උදව් කරන ජනාධිපති අපේක්ෂකේ අපි විශ්වාස කරනවා මේ රටේ ජයග්‍රහණය කරන්න. ඔබතුමාලගේ අපේක්ෂකයා කවුද ජනාධිපති අපේක්ෂකයා? හොඳම පුද්ගලය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉගෙන ගන්න. ඊට පස්සේ ආයේ හොඳට කරා. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අවස්ථාව නෙමෙයිද මේක? අවස්ථාව නිසි වෙලාවට ලැබෙයි. කවුද අපේක්ෂකයා? අපේක්ෂකයෝ හොඳම 3 දෙනා ඉන්නේ අපිට. මේ 3 දෙනාගෙන් හොඳම කෙනා අපි දානවා. තුමාද අපේක්ෂකතුමා? ඒක පක්ෂයෙන් අපි ඉස්සෙල්ලා බලමු. ඔබතුමාට බලාපොරොත්තුවක් තියනවාද? නෑ, අපි බලමු. ඉතින් පක්ෂයෙන් ඩිසයිඩ් කරන්න ඕනේ ඒක. අපේක්ෂකෙන් නැතුව මේව දුෂ්කර බලක්. ඕනම ටෙලිනාට්‍යයක උනත් නළුවව එකපාරට දාන්නේ නැහනේ. ආ සහාය නළුවෝ, විකට නළුවෝ, ඒ වගේ ඇවිල්ලා ප්‍රධාන නළුව එන්නේ ඒකේ හොඳ වෙලාවට. ඒ වගේ හරියට වෙලාවට නළුවව දාන්න. නළුවෙක් ඉන්නවද? ඔක්කොම නළුවෝ. හොඳ නළුවව දෙනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.